ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරමු. නමස්කාර පූර්වක පාදාභි වන්දනෙන් වැඩමවවදාල පින්වත් දේශකයන්න් වහන්සේට ආරාධනා කරනවා ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා අද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී අපේ පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්මකාරණාව ශ්‍රවණය කරන්නටයි අපි පිඟුතුන් දන්නවා ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව තුළ අපි මේ දවස්වල බොහොම සුවිශේෂී ජාතක කතාවක් පාදක කරගෙන තමයි මේ ධර්ම කරුණු සාකච්ඡා කරන්නේ ඒ තමයි අපේ භාග්‍යවතුන් වහන්සේගේ මේ මහා ප්‍රඥා ගුණය ඉස්මතු කරවන ජාතකයක් උන්වහන්සේ
බෝධි සම්භාර ධර්ම පුරණ කාලේ උන් වහන්සේ තමන් වහන්සේගේ මේ ප්‍රඥා පාරමිතා පිරු ආකාරයේ පිළිබඳව උන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන මේ ජාතක කතාවේ අපි මේ ජාතක කතාවේ කරුණෝ යම් ප්‍රමාණයක් මේ මෙනකොට සාකච්ඡා කරලා තියෙනවා ජාතක පාළියේ තියෙන බොහොම දීර්ඝ ජාතකයක් මේක තිරිසපඩ මේකේ කරුණෝ යම් ප්‍රමාණයක් තියෙනවා සාකච්ඡා කරන්න ඒ නිසා තමයි අපි දේශනාව දේශනා කීපයක් අපි පාවිච්චි කරමින් මේ දේශනා පවත්වන්න කල්පනා කරේ ඉතින් මේ විදුර ජාතකයේ මේ වෙනකොට අපි සාකච්ඡා කරා අපි පසුගිය දේශනාවල් වල පිළිබඳ කෙටියෙන් කිව්වොත් අපේ මහ බෝසතාන් වහන්සේ විදුර පඬිතුයා වෙලා රජ්ජුරුවන්ගේ කෝරාවේ රජ්ජුරුවන්ගේ පරෝහිතතුමා වෙලා හිටියේ ඉතින් මේ දෙවිවරු හතර දෙනෙකුගේ ශක්‍ර දෙවියෝ නාග දෙවියෝ සුපර්ණ දෙවියෝ ඒ වගේම කෝරාවේ රජ්ජුරුවෝ මේ හතර දෙනාගේ මේ සීලේ උසස් බව පිළිබඳ ගැටලුවක් මතුවෙච්ච වෙලාවේ බෝසතාන් වහන්සේ ඇවිල්ලා ඒ ගැටලුව විසඳුවා. ඒකට සතුටු වෙච්ච මේ හතර දෙනා තෑගි දුන්නා. එතන නාරජ්ජුරෝ දුන්නේ ගෙලේ පැලඳි මෙනික. විමානෙට ගියයින් පස්සේදී නාරජ්ජුරුවන්ගේ භාර්යාව විමලා ගෙලේ මාණික්ක නැති බව දැකලා කරුණු විමසනකොට මේ විදුර පඬිතුමා ගැන දැනගත්තා. ඊට පස්සේදී විමලාටත් ආසාවක් ඇති වුණා මේ විදුර පඬිතුමාගෙන් බණක් අහන්න. ඉතින් ඒ නිසා මේ විමලා මොකද කළේ? විදුර පඬිතුමාව තමන්ගේ විමානෙට ගේන විදියට ඈ මේ වගේ උපායක් කිව්වා. ඒ තමයි ඇට 12ක් උපන්න කියලා ස්වාමියාව බයටපත් කරවලා විදුර පඬිතුමාගේ හදවත කන්න ඕන කියලා කිව්වෙන් පස්සේදී ඔවුන්ගේ දියණිය එක්තරා පර්වතයක ඉඳලා පූර්ණක කියන යක්ෂයාව කැමති කරවගෙන පූර්ණක යක්ෂයා හරහා දැන් මේ විදුර පඬිතුමාව විමානෙට ගේන්න තමයි හදන්නේ. ඉතින් පූර්ණක යක්ෂයාත් ඉරන්දතිය කෙරෙහි ඇතිවෙච්ච මේ කාම ආසාව නිසා ඉරන්දතියව තමන්ගේ සහායකාව කරගන්න වෛශ්‍රවණ දිවිරාජයාගෙන් වරම් ලබාගෙන පූර්ණක යක්ෂය යනවා කුරු රටට කෝරව රජතුමාගේ ළඟ ඉන්න විදුර පඬිතුමාව ලබන්න. එතකොට නිකම් ලබන්න බෑ. රජුරෝන් දෙක ගිහිලා ඔට්ටු අල්ලනවා. මොකද රජුරෝ මේ සූදුකී ක්‍රීඩාවට ප්‍රිය කෙනි. එතකොට මේ වෙලාවේ පූර්ණක යක්ෂයා රජුරුවන් එක්ක ඔට්ටු අල්ලන්න යන්නේ මේ දාදු ක්‍රීඩාවට යන්නේ සක්විති රජ කෙනෙක් පාවිච්චි කරපු මාණික්ක රත්නයකුයි අශ්ව රත්නයකුයි අරගෙන. එතකොට පහුගිය සතිය අපි අපේ පිංගුතුන්ට කිව්වා මේ අශ්ව රත්නය කියන්නේ කොයි වගේද? ඒ වගේම තමයි මාණික්ක රත්නය කියන්නේ මොන වගේද? අපේ පිංගුතුන් මම පහුගිය දවසේ පැහැදිලි කරා පහුගිය සතිය දේශනාවේදී මේ මාණික්ක රත්නය කියලා කිව්වම කොයි වගේ මෙනිකක්ද කියන එක. ඉතින් අන්න ඒ වගේ වටිනා මෙනිකකුයි වටිනා අශ්වයකුයි අරගෙන රජ්ජුරුවන්ගේ ළඟට යනවා. මොකද රජ්ජුරුවන්ට දෙකම නැහැ. ඉතින් රජ්ජුරුවන්ට දැන් මේ දෙක ඉදිරිපත් කරලා දැන් ඔන්න පූර්ණක යක්ෂයා දාදු ක්‍රීඩාව සඳහා සූදානම් වෙනවා. ඉතින් ඔන්න ඒ වෙලාවෙත් දැන් රජ්ජුරුවෝ පූර්ණක යක්ෂයාට මුලින් පැහැදිලි කරනවා එහෙනම් මහරජා අපි සූදුවට සූදානම් වෙමු. මොකද කාලේ බොහෝ සෙන් ගත වෙනම සූදුවට සූදානම් වෙමු. රජ්ජුරුවෝ අහනවා දැන් නුඹ දින්නොත් මගේ මොනවද ඕන? එතකොට පූර්ණක යක්ෂයා ඒ වෙලාවේ කියනවා මහරජා මම මනාප දෙයක් ඉල්ලන්න. ඒ වෙලාවෙද රජ්ජුරුවෝ කියනවා හොඳයි එහෙනම් දෙකක් හැර එකක් තමයි මගේ ජීවිතය අනික තමයි සේසත. ඒ කියන්නේ මේ රජ්ජුරුවන්ගේ රජකම ජීවිතයයි රජකමයි හැර ඕනම දෙයක් ඉල්ලන්න මං දෙන්නම් කිව්වා. ඒක තමයි රජ්ජුරුවන්ගේ සීමාව. ජීවිතයයි රජකමයි විතරයි රජ්ජුරුවන්ට දෙන්න බැරි. අනිත් ඕනම දෙයක් දෙන්න පුළුවන්. ඇත්තෝ ඉන්නවා, අශ්වයෝ ඉන්නවා, ගවයෝ ඉන්නවා,
ඊළඟට සේනාවේ ඉන්නවා ඕනම දෙයක් දෙන්නම් ධනෙ තියෙනවා රන් රිදී මසු කහවන ඔය ඕනම දෙයක් දෙන්නම් ජීවිතය රජකමයි හැර එහෙම කෙල් දැන් ඔන්න රජුරෝ දාදු ක්‍රීඩාවට සූදානම් වුණා ඉතින් ඒ වෙලාවේදී මේ පූර්ණක රජුරවන්ට කියනවා මහරජ දාදු ක්‍රීඩාවට සියල්ල සූදානම් රජුරවන්ට විශේෂ ආසනියකුත් එක්සියක් රජදරුවන්ට ඊට සුදුසු ආසනියකුත් පනවලා පූර්ණක යක්ෂයාටත් සුදුසු ආසනියක් පනවලා දැන් ඔන්න දාදු ක්‍රීඩාව සූදානම් කරනවා ඒ වෙලාවේදී රජුරෝ රජුරවන්ට පූර්ණක යක්ෂයා මෙහෙම කියනවා මහරජ අපි මේ ක්‍රීඩාව දැහැමින් කරමු සැහැසිව නෙමෙයි දැහැමිව මොකද මේ දිනුම අපි දෙන්නම ලබන්න ඕන යහපත්ව අයහපත්ව ලබන්න බෑ අයහපත්ව ලැබුවාට වැඩකුත් නෑ කියලා දැන් ඔන්න රජ්ජුරෝ මේ පූර්ණක යක්ෂයා රජ්ජුරවන්ට කිව්වා ඉතින් ඒ වෙලාවේදී රජ්ජුරෝ කියනවා මම රජෙක් වුණාට නුඹ මං ගැන බය වෙන්න එපා මොකද අපි කාටවත් මෙතන හොරු බොරු කරන්න බෑ මොකද බොහෝ පිරිසක් බලන් ඉන්නවා නුඹ දින්නොත් නුඹට දිනුම ලබලා දෙනවා මම දින්නොත් මම දිනුම ලබා ගන්නවා ඒගෙන කිසිදු සැක සංකාවක් තියාගන්න එපා තේ විලාවේදී රජු එහෙම කියලා කියනවා මේ පංචාල රටේ රජු ඉන්නවා සූරසේන රජු ඉන්නවා මච්ච රජු ඉන්නවා සේසක රජුරු ජනපදයේ රජුරු ඉන්නවා මදුරට රජුරු ඉන්නවා ඉතින් මේ සියල්ලෝම මෙතන ඉන්නවා ඒ වගේම තමයි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා ගෙන බ්‍රාහ්මණ පඬි ශාස්ත්‍රියෝත් ඉන්නවා ඒතර මෙතන මේ කාටවත් කපටිකමක් කරලා දිනින්න බෑ කියන්න බෑනේ අරය දැක්කේ නෑ මෙයා දැක්කේ නෑ මට බලා ගන්න බැරි වුණා කියලා මොකද සාක්ෂියට ඕන තරම් පිරිස ඉන්නවා තිදම් මේ ක්‍රීඩාව ටිකක් සුවිශේෂී ක්‍රීඩාවක් නිසා අර සියලු දෙනාම මේ ක්‍රීඩා උත්සවයට සම්බන්ධ වුණා සම්බන්ධ වෙලා දැන් ඔන්න පිරිස මේකට සූදානම් වෙනවා ඒ වෙලාවේදී මේ මේ දාදු ක්‍රීඩාවේ තියෙනවා පින්වත්තුනි දාදු කැට 24ක් ඔය මාලික ඒ වගේම බාහුල භද්‍ර පාවට කියලා මෙනි මේ වගේ මේ දාදු 24ක් තියෙනවා රජුරුවන්ගෙන් අහනවා රජුරෝ මොකද්ද ගන්නෙ රජුරෝ කියන මම බාහුල කියන පැත්ත ගන්නවා ඉතර පූර්ණක යක්ෂයා කියනවා මම එහෙනම් පාවට කියන පැත්ත ගන්නවා කියලා තමයි දැන් උන මේ දාදු ක්‍රීඩාව කරන්නේ දැන් මේ දාදු කැටේ අරගෙන උඩ දානවා උඩ දානකොට තමන් කියපු පැත්තේ වැටෙන්න ඕන දැන් මේ දාදු කැටේ උඩ දානකොට මම අර කලින් දවසක මතක් කරානේ පින්වතුන්ට මතක ඇති මේ රජ්ජුරුවන්ව පරද්දන්න කාටවත් බැහැ ඒකට හේතුව තමයි පින්වතුනි මේ රජ්ජුරුවන්ගේ ළඟ පින්වතුනි යක්ෂණියක් වෙලා ඉන්නවා පෙර භවයක තමන්ගේ අම්මා රජ්ජුරුවන්ගේ පෙර ආත්ම භවයක අම්මා කෙනේ මේ භවයේ රජ්ජුරුවන්ගේ ආරක්ෂාවට මේ අමනුෂ්‍ය වෙසක්ගෙන රජ්ජුරුවන්ගේ ළඟට වෙලා ඉන්නවා ඒතකොට මේ රජ්ජුරෝ දාදු ක්‍රීඩාවෙන් දිනින්නේ කොහොමද අර ඇගේ අනුභවයෙන් ඈ දිනුම ලබලා දෙනවා ඇගේ අනුභවයෙන් දිනුම ලබලා දෙනවා අන්නේ නිසා තමයි මේ කෝරව රජුරුව දාදු ක්‍රීඩාවෙන් කිසිවෙකුට පරද්දන්න බැරි වෙලා තියෙන්නේ දැන් පූර්ණක යක්ෂයා උක දන්නේ නේ දැන් උණු පූර්ණක යක්ෂයා රජුරවන්ට දාදු කැටේදී රජුරු උඩ දානවා උඩ දානකොට යක්ෂයාගේ ආනුභාවයෙන් යක්ෂයාට දිනුමෙන පැත්ත තමයි දැන් දාදු කැටේ බිමට වැටෙන්නේ හැබැයි පිංගුතුනි අර දේවතාවියගේ ආනුභාවයෙන් ඒ දාදු කැටේ රජුරවන්ට අවාසි වෙන ලෙස බිම වැටෙන නිසා ඒක රජුරෝ දැනගෙන අල්ලගත්තා මොකද රජුරෝ දන්නවා දැන් මේ දාදු කැටේ වැටෙන පැත්ත එතකොට රජුරෝ කරන්නේ උඩින් අල්ලගත්තා දෙවිනි වතාවෙත් රජ්ජුරුව උඩ දානකොට රජ්ජුරුව දැනගත්ත දෙවිනි වතාවෙත් මේ දාදු කැටේ වැටෙන්නේ රජ්ජුරුවන්ට අවාසි වෙන විදියට ඒ වෙලාවෙත් රජ්ජුරුව බිම වැටෙන නොදී උඩදීම දාදු කැටි අල්ලගත්තා
එතකොට තමයි පූර්ණක යක්ෂයා බැලුවේ තමාට දිනුම ලැබෙන විදියට මේ ධාතු කැටේ බිම වැටුණා. ඒ වෙලාවේදී ඒ ධාතු කැටය බිම නොවැටෙන්න නොදී රජ්ජුරු අල්ලගෙන රජ්ජුරු මේ පිළිබඳව දන්නවා. අන්න ඒ වෙලාවේ තමයි පූර්ණක යක්ෂයා බලන්නේ රජ්ජුරු මේ කාරණාව කොහොමද දන්නේ. ඒ වෙලාවේදී තමයි පූර්ණක යක්ෂයා දැනගන්නේ මේ රජුගේ ආරක්ෂාවට අදෘශ්‍යමාන බලයක් තියෙන රජ්ජුරුවන්ගේ ළඟ පෙර භවයක රජ්ජුරුවන්ගේ අම්මා රජ්ජුරුවන්ගේ ළඟට වෙලා ඉන්නව දේවතාවියක් වෙලා. ඒ නිසා තමයි රජ්ජුරුවන්ට මේ අවස්ථාව මගහැරෙන්නේ. ඉතින් පූර්ණක යක්ෂයා මොකද කළේ? අර දේවතාවියව දැකලා දේවතාවිය දෙස නපුරු බැල්මක් කෙළුවා. ඉතින් දේවතාවිය මේ පූර්ණක යක්ෂයාට වඩා අල්පේශාක්‍යයි. පූර්ණක යක්ෂයා මහේශාක්‍යයි. ඒතර ඒ නිසා පූර්ණක යක්ෂයාගේ බැල්මට දේවතාවිය බය වුණා. ඉතින් කියලා තියෙනවා දේවතාවිය බය වෙච්ච පිම්ම නතර වෙලා තියෙන්නේ සක්වල ගැබේ කෙළවර. දේවතාවි චරරු දුරට යන කන්දුවල ගිහිලා තියෙනවා මේ පූර්ණක යක්ෂයාගේ බැල්මට ඇති වෙච්ච බයට. ඉතින් ඒ වෙලාවේ දැන් පූර්ණක යක්ෂයා දැන් මේ අවස්ථාවේ දැනගත්ත දැන් ඔන්න තමන්ගේ තිබිච්ච බාධාව හරි. ත්‍යාය වතාවක් රජ්ජුරෝ ධාතු කැටි උඩ දානකොට යක්ෂයාගේ ආනුභාවයෙන් යක්ෂයාට දිනුම එන පැත්තට තමයි ධාතු කැටි බිමට වැටෙන්නේ. නමුත් රජ්ජුරෝ ඒ වෙලාවේදී මේ ධාතු කැටි යන්නේ අල්ල ගන්න උත්සාහ කරනවා තමන්ට අවාසි වෙන විදිහට වැටෙනවා කියලා දැනගෙන. නමුත් පූර්ණක යක්ෂයාගේ ආනුභාවයෙන් ධාතු කැටි රජ්ජුරුවන්ට අල්ල ගන්න බැරි වුණා. ඒ නිසා ධාතු කැටි පිංගතුනි බිමට වැටුණා. වැටුනේ පූර්ණක යක්ෂයාට දිනුමෙන විදියට. අන්න ඒ වෙලාවෙදි පිංගතුනි පූර්ණක යක්ෂයා මහා හයියෙන් කෑ ගහලා කියනවා මම දිනුවා කියලා. ඉතින් මෙන්න මේ හඬ සඳහන් කරනවා දඹදිව් තලයටම ඇහුණ කියලා. මම දිනුවා කියලා මෙන්න මේ වගේ තුන් වතාවක් ප්‍රකාශ කරනවා පූර්ණක යක්ෂයා. ඒ හඬ මුළු ජම්බු දීපියටම ඇහුණා කියලා ජාතක කතාවේ සඳහන් කරනවා. පිටුතර මෙන්න මේ කාරණාව බොහොම සුවිශේෂී කරුණා. ඒකත් මෙතන ඉස්මතු වෙච්ච නිසා අමතර කරුණක් වුණත් සාකච්ඡා කරන්න වටින කරුණා. ඒ තමයි පිටුතරේ සංයුක්තිනිකායේ යක්ක සංයුක්තයේ ආලවක සූත්‍රයේ අට කතාවේ කියලා තියෙනවා මේ දඹදිව් තලයටම ඔය වගේ ඇහිච්ච හඬවල් හතරක් තියෙනවා. ඒ හඬවල් හතර තමයි මුළු දඹදිව් තලයටම ඇහිලා තියෙන හඬවල් හතර. පළවෙනි හඬ තමයි කෝරව රජ්ජුරුවොත් එක්ක ධාතු ක්‍රීඩාව කරන වෙලාවේ පූර්ණක යක්ෂයා මේ දිනපු වෙලාවේ මම දින්නා කියලා ප්‍රකාශ කරපු හඬ. එක මුළු දඹදිව් තලයටම ඇහිලා තියෙනවා. දෙවෙනි එක තමයි මහා කන්න ජාතකයේ තියෙන්නේ. මහා කන්න ජාතකයේ වෙන්නේ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලයේදී පිංගතුනි උන්වහන්සේගේ සම්බුද්ධ ශාසනය එක්තරා කාලයකදී දුර්වල වෙලා තිබුණා. උන්වහන්සේගේ ශාසනය ටිකක් පිරිහිලා තිබුණා. ඒ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු ගාණක් ගියෙන් පස්සේදී කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනය කොච්චර කල් පැවතුනාද? උන්වහන්සේ අවුරුදු 20000ක් ආයුවින්දනය කළා. එතකොට එච්චර කාලයක් ආයුවින්දනය කරපු උන්වහන්සේ වැඩ හිටපු කාලෙම ඒ ශාසනේ නිවන් දකින්න උණු බොහෝ ප්‍රමාණයක් නිවන් දැක්කා. ඉතින් තවත් ඉස්සරහට අවුරුදු ගාණක් මේ ශාසනේ පවතිනවා. හැබැයි පින්වත්නි සාමාන්‍යයෙන් ওই බුද්ධෝත්පාද කාලවල තියෙන විශේෂත්වය තමයි
සෑම බුද්ධ ශාසනයක්ම ඒ භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවෑමෙන් පෑවෙන් පස්සේදී පිංගුතුනි පිරිහිලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේදී ඒ සම්බුද්ධ ශාසන බොහෝමයක්ම පිරිහිලා තියෙනවා. ඒක තමයි පිංගුතුනි මේ බුද්ධෝත්පාද කාලවල ස්වභාවය. මට හිතෙන්නේ පිංගුතුනි ඒක එච්චර පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද අපි භාග්‍යවතුන් වහන්සේ කියලාම තියෙනවනේ. භාග්‍යතුන් වහන්සේ කියලාම තියෙනවා. දැන් අපේ බුද්ධ ශාසනයේහි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ මුල් අවුරුදු 1000 මේ බුද්ධ ශාසනයේ වැඩි ප්‍රමාණයක් මහරහතන් වහන්සේලා පහළ වෙනවා කියලා. වැඩි ප්‍රමාණයක් මුල් 1000 පහළ වෙන්නේ මහරහත්. දෙවෙනි අවුරුදු 1000දී රහතන් වහන්සේලා. ඒ කියන්නේ සුස්ක විදස්ක රහතන් වහන්සේලා තමයි වැඩි. හැබැයි එතකොට ඒ වැඩි කියන්නේ ඒ ප්‍රමාණය තමයි වැඩි. එතකොට මහරහතන් වහන්සේලා අනාගාමින් වහන්සේලා නැද්ද? ඉන්නවා. අයිට සාපේක්ෂව අඩුයි. තුන්වෙනි අවුරුදු 1000දී අනාගාමින් වහන්සේලා තමයි වැඩි. අනාගාමි වෙන පිරිස තමයි වැඩි. හතරවෙනි අවුරුදු 1000දී සකදාගාමි වහන්සේලා වැඩි. පස්වෙනි අවුරුදු 1000දී සෝවන් වහන්සේලා වැඩි. ඔන්න ඔහොම තමයි මේ ශාසනීය පිරිහෙන තැනට එනකන් අවසන් වෙන තැනට එනකන් මේ ශාසනය පවතින්නේ. ඊතර ඔය බෙදීමින්ම බලන්නකෝ අර මුල් කාලේ හිටපු වීරියවන්තවන්ට වඩා අඩුයි නේද දෙවෙනි අවුරුදු 1000 මේ ශාසනය පහළ වෙන අය. ඒ වීරිය අඩුයි. ඊළඟට තුන්වෙනි අවුරුදු 1000 වෙනකොට තවත් අඩුයි. හතරවෙනි අවුරුදු 1000 වෙනකොට තවත් අඩුයි. ඒකනේ සකදාගාමීන් වහන්සේලා වැඩි. ඉගෙන අනිත් පිරිස ඉන්නවා අයිට සාපේක්ෂව අඩුයි. අන්තිම අවුරුදු 1000දී සෝවාන් වහන්සේලා වැඩි. අනිත් පිරිසත් ඉන්නවා හැබැයි අයිට සාපේක්ෂව අඩුයි. ඒතර ඔහොම තමයි මේක පරිණාමය වෙන්නේ. ඒතර බලන්නේ ඒ බෙදීම තුලම තියෙනව නේද බුදුරජාන් වහන්සේගේ ශාසනීහි මේ අතිශයම සීලවන්තෝ යටත් පිරිසෙන් භාගතුන් වහන්සේ පනවන කිසිදු ශික්ෂාපදයක්වත් කඩන්නේ නැතුව ඉතාම හොඳින් සිල් රැකගෙන යම් කිසි පිරිසක් ඉන්නවනම් එතකොට ඒ පිරිස වැඩි ප්‍රමාණයක් ඉන්නේ මුල් අවුරුදු 1000. දෙවෙනි අවුරුදු 1000 වෙනකොට ටිකක් අඩුයි. තුන්වෙනි අවුරුදු 1000 වෙනකොට තවත් අඩුයි. හතරවෙනි පස්වෙනි අවුරුදු වෙනකොට තවත් හුඟක් අඩුයි. එතකොට මේ ශාසනේ එන්නින්න බැබලෙනව නෙවෙයි ශාසනේ එන්නින් පිරිහෙනවා. ඉතින් කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ ශාසනයත් ওই වගේම තමයි. උන්වහන්සේගේ ශාසනේ උන්වහන්සේ පිරිනිවන් පාල එක්තරා කාලෙකදී මේ ලෝකේ වැඩිපුරම ඉන්නවා කියන්නේ දුස්සීල පාපී භික්ෂුන් පාපී භික්ෂුණියන් පාපී උපාසකවරුන් පාපී උපාසිකාවන්. ඒකට හේතුව තමයි සක්දෙවිඳෝ දවසක් දිවි ලෝකෙ දිහා බලනකොට තේරෙනම මේ විනදතරන් දිවි ලෝකවල දෙවරු පහළ වෙන්නේ නැණි. මොකද්ද මේකට හේතුව කියලා හොයලා බැලුවා. එහෙම හොයලා බලනකොට තමයි උන්වහන්සේ දැනගන්න ලැබුණේ මේ පිරිසගේ ස්වභාවය. ඉතින් ඒ වෙලාවේදී සක්දෙවිඳු කල්පනා කරනවා මේ මනුෂ්‍ය ලෝකේ සිල් රකින පිරිස අඩු නිසා තමයි දිවි ලෝකෙට දෙවරු අඩුවෙන් පහළ වෙන්නේ. තිගෙච්චර හොඳ නැති දෙයක් නෙමෙයි කියලා සක්දෙවිඳු මාතලේ දිව්‍ය පුත්‍රයාව බල්ලෙක් ලෙස මවාගෙන කියලා තියෙනේ. බල්ලා කොච්චර විශාලද කියලා කියන්නේ අශ්වයෙක් තරම් විශාලයි. ඒක විශාල එක දතක් පිංගුතුනේ ඇඹුල් කෙඩියේ කෙසෙල් ගෙඩියක් තරම් විශාලයිලු. ඇත්තට විශාල දත් තියෙන්නේ. මෙන්න මේ බල්ලා මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා කෑ ගහගෙන යනවා. පාපී භික්ෂුව වේද පාපී භික්ෂුණීන් වේද පාපී උපාසකරු වේද පාස්පී උපාසිකාවන් වේද මේ සියල්ලෝම කනවා කියලා මරාගෙන කමී කියලා ප්‍රකාශයක් කරගෙන යනවා. අන්න ඒ වගේ අර සියල්ලෝම මරාගෙන කමී කියලා
මිනිමේ කරන ප්‍රකාශයේ පින්වතුනි දඹදිව් තලයටම ඇහෙනවා. ඒක තමයි දඹදිව් තලයටම ඇහෙන දෙවෙනි හඬ. පළවෙනි හඬ විදුරු ජාතකයේ හඬ, දෙවෙනි හඬ කන්න ජාතකයේ. පාපී භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාව මරාගෙන කමී කියන හඬ. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි පිඟුතුනි කුස ජාතකයේ ඉන්නේ. පිඟුතුන් කුස ජාතකයේ හුඟාකයි දන්නවා. අපේ මහබෝසතන් වහන්සේ කුස රජුර වෙලා උන්වහන්සේට ලැබෙනවා විરૂපී දුර්වර්ණ ශරීරයක්. උන්වහන්සේ විවාහ කරගන්නේ පබාවති. දෙව්දහනුවරින් අපු පබාවති. හැබැයි පබාවති බෝසතන් වහන්සේට කැමති වෙන්නේ නෑ. ඉතින් බෝසතන් වහන්සේ මේ රජකම පව අතහැරලා පබාවතිය පතාගෙන පබාවතියගේ නිවහනට ගිහිල්ලා ඒ නිවහනේ පබාවතිය ලබා ගන්න බැල මෙහෙවරකම් කරනවා. විටක වළං හොදනවා. විටක මැටි බාණ්ඩ හදනවා. විටක කෑම උයනවා. විටක වීණාව නාදේ කරනවා. මික දෙකින්වත් පබාවතියගේ හිත ගන්න බෝසතන් වහන්සේට බැරි වුණා. ඒක ඇත්තටම සංසාර ප්‍රාර්ථනාවක් මේ පබාවති ගිහිතේ මේම තියෙන්නේ. ඉතින් ඔන්නෝයි වෙලාවේදී පිංගතුනි පබාවතියගේ තාත්තා මෑව මාලිගාවට අරන් ආවා. දැන් කුස රජුරෝන්ගෙන් වෙන් වෙලා ඈව තනිවම ජීවත් වෙනවා කියලා දැනගත්තෝ රටවල් හතක රජවරු තම තමන්ගේ සේනාව රැස් කරවගෙන මේ මාලිගාවට ආවා. ආයි මොකටද? පබාවතියව සරණ පාවාගෙන යන්න. හැබැයි තින් හත් දිනකට දින්නෙපේ. හත් දිනකට දින එක ඉතින් පහසු දෙයක් නෙමෙයි. ඒ නිසා පබාවතියගේ පියා මොකද කළේ? මේව අරගෙන ගිහිල්ලා පර්වතේ මුදුනේ තියාගෙන කෑලි හතකට කපන්න කිව්වා. මට මොකද එක්කිනෙකට දෙන්න බෑනේ. කෑලි හතකට කපන්න කිව්වා. ඒ හත්වෙනි පිරිසට මේ හත් පිරිසටම කෑලි හත දෙන්න කිව්වා. යන්නේ වෙලාවේදී වදකයා පර්වත මුදුනට පබාවතිය වරගෙන ගිහිල්ලා පබාවතියට අර කිව් විදියටම මරණිය උදා කරලා දෙන වදකිය සූදානම් වුණා. මේක දැනගත්තු කුස රජුරෝ අසු පිට නැගලා කඩුවත් අතේ දරාගෙන අර සේනාව ඉදිරියට පැනලා ඒ සියලුම සේනාව පිටත් කරවලා අලවා හැරලා රජුරෝ කඩුව අතට අරගෙන අර රටවල් හතර හතකින් රජුරෝ විනාශය කරන අදහසින් පෙමිණිච්ච මේ වෙලාවේ ඒ විලාවේදී පිංගුතුනි කුස රජ්ජුරෝ පර්වතේ මුදුනට ගිහිල්ලා කඩුව ඉහළට ඔසවලා කෑ ගහලා කියනවා මම කුස රජු වෙමි කියලා. කෑ ගහලා කියනවා මම කුස රජු වෙමි. අන්නේ හඬත් පිංගුතුනි දඹදිව් තලයේම පැතිරිලා තිබුණා. ඒ හඬත් දඹදිව් තලයේම පැතිරිලා තිබුණා. ඒ වගේම තමයි අවසාන හඬ ආලවක යක්ෂයාගේ හඬ. ආලවක යක්ෂයා පිංගුතුනි භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ විමානට වැඩම කරයින් පස්සේදී භාග්‍යවතුන් වහන්සේ බීතියට පත් කරවලා තමන්ගේ නම ප්‍රකාශ කරනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ කියනවා මම ආලවක වෙමි කියලා. මම ආලවක වෙමි. අන්නේ හඬත් දඹදිව් තලයේම පැතිරිලා ගිහිලා තිබුණා. ඒ කියන්නේ හඬ එච්චරට ප්‍රබලයි. දඹදිවට මැහෙන්න කරපු හඬ. ඉතින් පිඟුතුනි මිනිමේ කාරණා හත මේ ශාසනයේ පිඟුතුනි විශේෂයි. මුළු දඹදිව් තලයටම මේ හඬවල් හතර ඇහිලා තියෙනවා. විදුර ජාතකයේදී පූර්ණක යක්ෂයාගේ දිනුමේ ප්‍රකාශය. ඒ වගේම තමයි කන්න ජාතකයේදී අර බල්ලා පාපී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව කණ්ඩ උන කියලා ඒ ප්‍රකාශ කරපු හඬ. ඒ වගේම තමයි කුස රජු වෙලා අපේ මහබෝසතන් වහන්සේ ඉපදිච්ච වෙලාවේ උන්වහන්සේ නගර මැදට ගිහිල්ලා සීල සේනාව ඉන්නතන කියන්නේ මම කුස රජු වෙමි කියන ප්‍රකාශය. ඉතින් මෙන්න මේ ප්‍රකාශ හතරම ඒ වගේම ආලවක යක්ෂයාගේ හඬ මම ආලවක යකු වෙමි කියන හඬ මේ හඬවල් හතරම දඹදිව් තලයේම පැතිරිලා ගියා.
ඒකයි මේ හඬවල් හතර විශේෂ මුළු ජම්බු දීපියට මෙහිච්ච හඬවල් හතර හැටියට තමයි මේක පින්වත්නි අට කතාවේ දක්වලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී මෙන්න මේ වෙලාවේ මේ පූර්ණක යක්ෂයා ප්‍රීතියටපත් වුණා. ඉතින් ඒ ප්‍රීතියටපත් වෙලා ඔවුන් දෙන්නගේ ක්‍රීඩාව අවසන් වුණා. ඉතින් ක්‍රීඩාව අවසන් වුණයින් පස්සේදී දැන් රජුරෝ කැමතිද පරාජය බාර ගන්න? රජුරෝ කැමති නැහැ. කොද රජගෙන සාමාන්‍යයෙන් පරදීනවා කියන වචනේවත් අහන්න කැමති කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ වෙලාවේදී රජුරෝ මේ කාරණාව ජීවිතේ සිදුවෙච්ච ප්‍රථම අවස්ථාව මේ තාක් වෙනකම් මම දින්නා. තමන් දිනුම ලැබුවා. නමුත් අද දිනුම ලැබුවේ නැහැ. ඉතින් ඒක රජුරුවන්ගේ හිතට ලොකු වේදනාවක් වුණා. ඉතින් නමුත් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් යක්ෂයාට පොරොන්දු වෙච්ච පරිදි තමන්ගේ දිනුම ලබල දෙන්න ඕන. ඉතින් රජුරුවෝ දුකෙන් ඉන්නකොට පූර්ණ යක්ෂයා ගිහලා රජුරුවන්ගේ හිත හදනවා. මහරජේ ජය පරාජය කියන එක උත්සාහ ගන්න කෙනාට ලැබෙන දෙයක්. ඒ කෙනාට ජයත් ලැබෙනවා පරාජයවලුත් ලැබෙනවා. ඉතින් නමුත් මහරජේ යම් කිසි කෙනෙක් පරාජයක් ලබනවා නම් ඒක තමන්ගේ ජීවිතේ අලුත් හැරුම් ලක්ෂයක් ලෙස හිතන්න ඕන. එස මානසික වැදෙක වැටින්න නැතුව අපේ ඉතිරින් එහා පැත්තට දියුණු වෙන්න උත්සාහ කරන්න ඕන කියලා පූර්ණක යක්ෂයා රජුරුවන්ට මේ ප්‍රකාශය කළා. ඉතින් ප්‍රකාශය කරලා ඉවර වෙලා තේ විලාවේදී රජුරුවෝ දැන් වෙච්ච පොරොන්දු ඉටු කරන්න එපේ. පෙරදුනානේ. පෙරදිච්ච නිසා දැන් රජුරුවන්ට සිද්ධ වෙනව මොකද්ද? දෙනවා කියපු තෑගි දෙන්න. හැබැයි ඉතින් රජුරුවෝ පොරොන්දු නම් උනේ නැහැ. අරව දෙනවා මේව දෙනවා ඒ මොනවත් පොරොන්දුනේ නෑ රජ්ජුරුව. රජ්ජුරුව කිව්වේ මොකද්ද? ජීවිතයයි සේසතයි හැරෙන්නේ. ඒ කියන්නේ ජීවිතය රජකමයි හැරෙන්නේ ඕනම දෙයක් ඉල්ලන්නම් මන් දෙන්නම් කියලා. ඒ නිසා රජ්ජුරුව දැන් පූර්ණක යක්ෂයාට කියනවා නුඹට මොනවද දැන් මගෙන් ඕන? ඇතුන් ඕනද? ගවයන් ඕනද? අශ්වයන් ඕනද? මිනි කඩොල් ඕනද? රන් රුවන් ඕනද? මුතුමැණික් ඕනද? මේ ඕනෑම දෙයක් ඉල්ලන්න මන් දෙන්නම් කියලා කිව්වා. ඉතින් නමුත් රජ්ජුරුවෝ මේ මොන දේ කිව්වත් පූර්ණක යක්ෂයාගේ හිතේ තියෙන කැමැත්ත වෙන එක. ඒ විලාවේදී රජ්ජුරුවෝ දැන් මේ විදිය ප්‍රකාශයක් කරාම පූර්ණක යක්ෂයා ඉඳගෙන රජ්ජුරුවන්ට කියනවා, මහරජේ ඔබ දැන් පරාජයට පත් වෙලා ඉවරයි. දැන් මට අවශ්‍ය වෙන්නේ මම කැමති දේ ඔබෙන් ලබා ගන්න. දැන් මම කැමති වෙන්නේ මම කැමති දේ ඔබෙන් ලබා ගන්න. මහරජා මට ඇතුන්ගෙන්වත් අශ්වයන්ගෙන්වත් ගවයන්ගෙන්වත් රත්තරන් වලින්වත් මුතුමැණික් වලින්වත් මේ කිසිම දෙයකින් ප්‍රයෝජනයක් නැහැ. මට ඔබෙන් ලබන්න තියෙන එකම එක දෙයයි කිව්වා. ඒ තමයි කිව්ව විදුර පඬිතුමා විතරයි කිව්වා. විදුර පඬිතුමා දෙන්න කිව්වා. රජුරෝ කියනවා ඒක නම් ඉතින් කවදාවත් වින් නැති දෙයක්. මොකද විදුරු පඬිතුමාව කාටවත් දෙන්න බෑ කිව්වා. විදුරු පඬිතුමා කියන්නේ මගේ හදවත වගේ කෙනෙක්. මගේ ජීවිතය වගේ කෙනෙක්. මගේ ළඟම ඥාතියෙක් කියලා මෙහෙම ප්‍රකාශයක් කළා. දැන් මේ ප්‍රකාශය කරයින් පස්සේදී පූර්ණක යක්ෂයා මිච්චර දුර බැහැරක් ගෙවාගෙන මේ රජ්ජුරුවන්ට කොට්ටු අල්ලලා අනික පිංගුතුරි මේ ඔට්ටු අල්ලනවා කියලා කියන එක මේ සාමාන්‍ය දෙයක් හැට සලකන්නේ නැයි කාලේ. ඒක ඊටාම දියුණු ක්‍රීඩාවක් හැට තමයි සලකන්නේ. දුර්වල දේවල් වලට ඔට්ටු අල්ලන්නේ. දැන් හැබැයි ඉතින් ඔට්ටුවක් ඇල්ලුවා නම් යමක් පොරොන්දු වුණා නම් ඉදික් කරන්න ඕන. හැබැයි ති රජුරුවන්ගේ ඉල්ලන්නේ මොකද්ද? විදුර පඬිතුමා. රජුරු කැමති වෙනවද? රජුරු කැමති නැහැ. කියනවා මානවකය විදුර පඬිතුමා කියලා කියන්නේ නම් ඉතින් මගේ හදවත බඳු කෙනි. මගේ ජීවිතය බඳු කෙනි. ඔහු තමන්ගේ ඥාතියේ. ඒ නිසා ඔහුව නම් බලාපොරොත්තු වෙන්න පාකෝ වෙන දෙයක් ඉල්ලන්න කිව්වා. ඒ උල්ලන ඕනම දෙයක් දෙන්නම් කියලා කිව්වා. ඒ වෙලාවේදී පූර්ණක යක්ෂයා රජුරුවන්ට කියනවා, මහරජ අපි දෙන්න මෙතන දැන් ඕක ගැන කොච්චර වාද කළත් එක මතයකට එන්නේ නැහැ කිව්වා.
බුදුබුතුමා කියන්නේ එකක් වූ මම කියන තව එකක් වූ දින්නගේම කතා දින්නටම සාධාරණ ලෙස තමයි වැටෙන්නේ. ඔකට පිළියමක් ලෙස අපි කරමු මහරජ. අපි මේක විදුර පඬිතුමාගේම හම් කිව්වා. ତେର ବିଦୁର ପଣ୍ଡିତ ତୁମା ମେକଟ ସୁଦୁସୁ ଯୋଜନାବା କିଦିରି ପାତ କରାଇ କିୱା ଆପେ ଗିହେଲେ ମେକ ବିଦୁର ପଣ୍ଡିତ ତୁମାଗେ ମହମ କିୱା ଦେନ୍ ଏହେମ କିଏଲା ପୂର୍ଣ୍ଣ କି ଯକ୍ଷୟାଇ ମେ ରାଜ୍ୟରୋଇ ଦେମ୍ ସେନାଧିପତି ତୁମା ହମ ଉଇନ ଯନମା ଇତି ଏବେଲାବେଦି ଦେନ୍ ପୂର୍ଣ୍ଣ କି ଯକ୍ଷୟା ମେ ବେଲାବେ ରାଜ୍ୟରୋତ୍ତେକ ୟନ୍ନି ବିଦୁର ପଣ୍ଡିତ ତୁମା රජ්ජුරුවන්ගේ කාගේ කවුද කියන පණිවිඩය දැනගන්න. හැබැයි තින් යක්ෂයා දන්නවා විදුර පඬිතුමා කියන්නේ කවදාවත් බුරු කියන කෙනෙක් නෙවෙයි. විදුර පඬිතුමා කියන්නේ අතිශයම සිල් රකින්න කෙනෙක්. ඉතාම හොඳින් සිල් රකින්න කෙනෙක්. ඒ නිසා මේ විදුර පඬිතුමා සාමාන්‍යයෙන් ඒ නිසාම බුරු කියන්නේ නෑ. ඒ නිසා විදුර පඬිතුමා ළඟට ගිහිල්ලා දැන් ඔන්න පූර්ණක යක්ෂයා රජු ඉදිරියේ තියාගෙන අහනවා පණ්ඩිතයාණනි ඔබ පිළිබඳව කීර්ති නාමයක් මේ දඹදිව් තලයේම තියෙනවා කියලා දෙවිවරු කියනවා මොකද්ද ඔබ කවදාවත් මුසාබස් කියන්නේ නෑ පණ්ඩිතයාණනි ඔබ සැබෑවටම සත්‍යම ප්‍රකාශ කරන කෙනෙක්ද නැත්නම් බොරුත් කියන කෙනෙක්ද අද ඒක පරීක්ෂා කරන්නේ මම අදයි කිව්වා පණ්ඩිතයාණනි ඊට කලින් අපට පැනයක් තියෙනවා කොයි පැනෙට පිළිතුරක් දෙන්න කිව්වා මොකද මේ පැනය රජ්ජුරුවෝ ඔබගේ කවුද ඥාතියෙද්ද දාසෙද්ද කියලා ඇහුවා ඔබ රජ්ජුරුවන්ගේ ඥාතියෙද්ද නැත්නම් ඔබ රජ්ජුරුවන්ගේ දාසෙද්ද කියලා ඇහුවා ඒ වෙලාවේදී කියනවා රජ්ජුරුවන්ගේ පණ වගේද ඔබ එතර රජුරවන්ට දාසකම් කරන කෙනින්ද ත්‍යන්නේ වේලාවේදී දැන් විදුර පඬිතුමා දන්නවා තමන් දෙන ප්‍රකාශයත් එක්ක තමයි රජුරෝ දිනිනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ තමන් දෙන ප්‍රකාශයත් එක්ක හැබැයි ති මේ වෙලාවේ රජුරුවන්ගේ පැත්තේ හිට ගන්න පුළුවා රජුරුවන්ගේ පැත්තේ හිට ගන්න පුළුවා හැබැයි ති රජුරුවන්ගේ පැත්තේ හිට ගත්තා කියලා ඒකෙන් රජ්ජුරුවන්ටවත් රජ්ජුරුවන්ගේ පැත්තේ ඇයටවත් යහපතක් වෙන්නේත් නෑ මට යහපතක් වෙන්නේත් නෑ මොකද තව තව බොහෝ සෙයින් අකුසල කර්ම වඩා ගන්න ක්‍රමවේදයක් දැන් මේ හදන්න හදන්නේ දැන් උක ගොඩාක් කාලාට මිනිසුගේ ජීවිතේ ගලපල ගන්න පුළුවන් සමහර ලාවට ජීවිතේ මේ වටිනා කියන තීරණ ගන්න ඕන තැන්වලදී ඒ වටිනාකම නොදී තීරණ ගන්නවා ඒ වගේ අවස්ථාවල් අපේ සමාජයේ මිනිස්සු අත් විඳිනවා දැන් මෙතන දන්නවා තමන් දෙන පිළිතුරට අනුව තමයි රජ්ජුරෝ පරදිනවද ජය ගන්නවද කියන එක තීරණය වෙන්නේ. නමුත් ඉතින් දැන් විදුර පඬිතුමා කියන්නේ සැබවින්ම ගත්තොත් රජ්ජුරුවන්ගේ දාසෙයි. රජ්ජුරුවන්ගේ ඥාතියෙක්වත් කවුරුවත් නෙවෙයි රජ්ජුරුවන්ගේ දාසෙයි ඇත්තටම. නමුත් ඉතින් දැන් රජ්ජුරෝ විදුර පඬිතුමා ගැන කියන්නේ මොකද්ද? විදුර පඬිතුමා මගේ පණවත් මගේ ළඟම ඉන්න මගේම ඥාතියා කියලා කියනවා. ඉතින් එතන ඇත්තම රජ්ජුරුව වැරදිත් නෑ. ඉතින් මේ වෙලාවේ මේ පූර්ණක යක්ෂය වැරදිත් නෑ. හැබැයි රජ්ජුරුව ඒ කතාව කියන්නේ දරුවා බේර ගන්න ඕන කමට. ඒ තමන්ගේ දේවල් බේර ගන්න ඕන කමට ගොඩාක් දේවල් මිනිස්සු වෙනස් කරනවනේ. ඉතින් අන්නේ පරමාර්ථයෙන් තමයි රජ්ජුරුව ඒක කිව්වේ මේ යක්ෂයාට ප්‍රකාශ කළේ. හැබැයි විදුරු පඬිතුමා කියන්නේ ජීවිතේ ගියත් සිල්පද කඩන කෙනෙක් නෙමෙයි. ඒ නිසා සත්‍යවාදී වූ පඬිතුමා සත්‍යෙහිම පිහිටලා පිළිතුරක් දුන්නා. මොකද්ද? යක්ෂාණනි මේ ලෝකේ ඉන්නව 16 වර්ග හතරක් ඉන්නවා. සමහර අය මිහිකාරීගේ කුසේ ඉපදිලා 16 වෙනවා. සමහර අය මේ මිලදීගත්තු දාසය වෙන මුදලට ගත්තු දාසය වෙනවා සමහර අය මේ තමම්ම දාස භාවයටපත් වෙනවා සමහර ලාවට හොඳ රස්සාවල් කරන නමුත් තමම්ම දාස භාවයටපත් වෙනවා තවත් සමහර අය
බිය නිසා දාස භාවයට පත් වෙනවා කියලා මෙන්න මෙහෙම දාසු දාසයෝ වර්ග හතරක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ලෝකෙ ඉන්නවා කියලා ත්‍රිවිදුරු පඬිතුමා මේක පූර්ණ යක්ෂයාට ඉදිරිපත් කරලා කියනවා යක්ෂය ඒ දාසයෝ හතරෙන් එක දාසයෙකුව මම කවුද විදුරු පඬිතුමා කර මේ දාසයෝ හතර දිනයගේ එක දාසයෙකුව මම ඒ තමයි මෙහිකාරීකේ කෝසේ උපන්න දාසයා කියන පැත්තෙන් මම රජුට දාසෙකි ඉතින් ඒ විලාවේදී පින්ඔතුනි පූර්ණක යක්ෂයා මේ කතාව අහලා ආයමත් තමන් දින්නා කියලා බුදුරජාන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශයක් කරනවා අපේ භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේ ප්‍රකාශයක් කරනවා තමන් දින්නා කියලා එතන මොකද දින්නා කියන්නේ දෙවන වරට දින්නා කියන්නේ මේ විදුර පඬිතුමා තමන්ට ගෙනියන්න පුළුවෙන ආකාරයෙම මේක තහවුරු වෙච්ච නිසා දැන් ඉතින් රජුරවන්ට නිදහසට කරුණු කියන්න දෙයක් නැහැ දැන් ඉතින් පූර්ණක යක්ෂයාට විදුර පඬිතුමාව ඕනම වෙලාව කරගෙන යන්න පුළුවන් මොකද ඒ තැනට වෙනකන් පූර්ණක යක්ෂයා දැන් නිල්ලා තියෙන්නේ ඉතින් ඒ වෙලාවේදී පින්වතුනි පූර්ණක යක්ෂයා රජුරවන්ට මේ කාරණාව කියනවා රජුරුත් මෙලිමෙහෙම කල්පනා කරනවා මාවෙනි ධනවතෙකුගේ ළඟ නොනැවති ඔහු මේ දෙලිදු මානවකයා කියනවා නම් ඔහුගෙන් මට කවරනම් ප්‍රයෝජනයක්ද මෙතරම් ඥානෙ තිබිලා ඔහු එහෙම යනවා නම් ඔහුගෙන් මට කවර ප්‍රයෝජනයක්ද මට එහෙම ප්‍රයෝජනයක් නැහැ කියලා රජුරුවන්ගේ හිතේ විදුර පඬිතුමා පිළිබඳ අපහැදීමක් ඇති වුණා ඒ විලාවේදී රජුරෝ ඒ කාරණාවෙන් බොහෝ සෙයින් දුකටපත් වුණා. නමුත් බලන විදුර පඬිතුමාට මේ වෙලාවේ එක බොරුවයිනේ කියන්නේ තිබුණේ. මොකද්ද බොරුව? මම රජ්ජුරුවන්ගේ නෑයි. මම රජ්ජුරුවන්ගේ පණට සමානයි කියලා කිව්වනම් ඒ ප්‍රකාශයේම පූර්ණක යක්ෂයා පරදිනවා. නමුත් ඉතින් පූර්ණක යක්ෂයා දින්නේ මොකක් නිසාද? පූර්ණක යක්ෂයා දින්නේ මහ බෝසතාණන් වහන්සේගේ ගුණවත්කම නිසා. එහෙම නැති වුණා නම් අසරණ වෙනවනේ. අනාථ භාවයට පත් වෙනවා. තේහෙම නොවි පිංගුතුනි උනේ මොකක් නිසාද? සත්‍යවාදී බව නිසා. අපේ භාග්‍යවතුන් වහන්සේ පිංගුතුනි සංසාරයේ පුරුපු තවත් විශේෂ පාරමිතාවක් තමයි කිසිදාක පිංගුතුනි මුසාබස් කියලා නෑ. කිසි දවසක පිංගුතුනි බොරුවක් කියලා නෑ. උන්වහන්සේ මේ පාරමිතා ජීවිතයේ පුරුපු යම් පාරමිතාවක් තියෙනවද? ඒ තමයි කිසි දවසක මුසාබස් නොකීමේ පුණ්‍ය කර්මය ඒක උන්වහන්සේ දිකටම කරලා තියෙනවා මේ සාරාසංකල්ප කල්පලක්ෂ්‍ය පුරාවට පිටුතුනි මේ මුසාවාදී කියන කාරණාව ඇත්තටම ගත්තොත් මේ ලෝකේ මං හිතන්නේ මේ සිල්පද අතර විශේෂම සිල්පදයක් ඒ සිල්පද අතර විශේෂම සිල්පදයක් බවට පත් වෙන්නේ වෙන යමක් නිසා නෙවෙයි ඒ සිල්පදයේ තුල තියෙනවා පිටුතුනි විශාල බලයක් ඒ වචනවල තියෙන ඒ ශක්තිය පිංගතුනි මේ ලෝකේ කිසිම දෙයකට ග්‍රහණය කරගන්න පුළුවන් ශක්තියක් නෙවෙයි. තමන්ගේ ජීවිත පවා පිංගතුනි තමන්ට හිතාගන්න බැරි ආකාරයට වෙනස් කරන්න පුළුවන් විශේෂ සිල්පදයක් තමයි මේ මුසාවාදයෙන් වැළකිනවා කියන සිල්පදය. ඇත්තරම පිංගතුනි ජීවිතේ හුඟා දිනකොට සිල්පද රකින්න අමාරුයිනේ. සිල්පද රකින්න ගියාම හුඟක් අය සමහර වෙලාවට සිල්පදේ තියෙනා වූ ඒ ප්‍රමාණය දන්නේ නැහැ. ඉතින් සමහර ලාවට හුඟක් අය ජීවිතේ පසුතැවිලි වෙනවා Tamanට සිල්පද නොරකින්න බැරි වීම පිළිබඳව. මම ඒකට අපේ පින්වතුනි මිනිමේ යෝජනාව ඉදිරිපත් කරන්නේ. ජීවිතේ පින්වතුනි පටන් ගන්න මම මගේ ජීවිතේ ගියත් බොරු කියන්නේ නැහැ කියන ශික්ෂාපදය. ඒ කියන්නේ අංශු මාත්‍රයකින්වත් බොරුවක් කියන්නේ නැහැ. ඒක තමන්ගේ ලාභය සලකලවත් අලාභය සලකලවත් මේ කිසිඳු ආකාරයේ ක්‍රියාවකට තමන් බොරුවක් කියන්නේ නැහැ. අන්න ඒ මට්ටමට ওই සිල්පදේ රකින්නකෝ බලන්න. පිංගුතුනි ඔය සිල්පදේ දිත්ත
ඇත්තදම්ම වේදිනේ කුසල කර්මයෙන් අපේ පින්වතුන්ගේ ජීවිතයටත් විඳින්න පුළුවන්. ඒ සිල්පදයේ පින්වතුනි මගේ නම් අදහස තමයි විශ්වීය ශක්තිය ලබා ගන්න පුළුවන් සිල්පදයක්. ඒක විශ්වීය ශක්තියක් ලබන්න පුළුවන් සිල්පදයක්. මුසාවාදෙන් වළකිනවා කියන ශික්ෂාපදය. මම මේක තේරු කරගන්න පුංචි උදාහරණයක් කියන්නම්. පින්වතුනි එක්තරා කාලෙක හිටියා අදිමුක්ත කිර සාමණේරයන් වහන්සේ නම. උන්වහන්සේ උපසම්පදාව සඳහා සෝදානම් කරවඬ ගුරු හාමුදුරු උන්වහන්සේගේ වයස හරියට දන්නේ නැති නිසා දෙමව්පියන්ගෙන් වයස අහගෙන ඉන්න මේ සාමණේරයන් වහන්සේව පිටත් කෙරෙව්වා. ගෙදර යනකොට යන්න තිනි මහ වනයක් මැද මාර්ගයකින් ඔය වනේ මැද මාර්ගේ යනකොට ඔය වනේ හිටපු හොරු පිරිසකට මේ සාමණේරයන් වහන්සේව අහු වුණා. හොරු පිරිස මේ සාමණේරයන් වහන්සේව අල්ලගත්තේ උන්වහන්සේගේ ළඟ තියෙන දෙයක් ගන්න නෙවෙයි. හොරු පිරිස දැක්කා මේ සාමණේරයන් වහන්සේ අපි මේ කැලේ ඉන්නව දැක්කා කියලා. ඉතින් ඒ වෙලාවේදී සාමණේරයන් වහන්සේ දැන් ගමට යන්නේ සාමණේරයන් වහන්සේ ගමට ගිහිල්ලා අනිවාර්යයෙන්ම කියාවි මේ පාරේ යන්න එපා මේ පාරේ හොරු පිරිසක් ඉන්නවා මම දැක්කා කියලා. එහෙම වුණොත් මොකද වෙන්නේ? අද අපිට මොනාවත් හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා මේ සාමණේරයන් වහන්සේව අපි මරමු කියලා ඔන සාමණේරයන් වහන්සේව අල්ලලා සාමණේරයන් වහන්සේව මරන්න තීරණය කළා. සාමණේරයන් වහන්සේ කල්පනා කරා මම මේ ශාසනයට ඇවිල්ලා මේ වෙනකන් කිසිම මාර්ගයක් ඵලයක් ලැබුවේ නැහැ. දැන් මම නිරපරාදි මෙරළ යනවා. මම මෙරළ ගියෝතින් මට ඒක පාඩුවා. ඒ නිසා යමක් කරගෙන මැරෙන එක ලාභයි කියලා සාමණේරයන් වහන්සේ මෙන්න මේ උපායක් යෙදුවා. මොකද්ද? සාමණේරයන් වහන්සේ හොරනායකයාට කියනවා, දැන් මේ නුඹලා මාව මරන්න හදන්නේ නුඹලට යමක් අද නැති වෙයි කියන බයටනේ. හැබැයි නුඹලා දන්නවද නුඹලා මේ කරන දේ මොකද වෙන්නේ කියලා? නුඹලට මේ මාර්ගේ කවදාවත් කිසිවක් වාගෙන බැරි වෙන දෙයක් වෝ කරන්නේ. එයි මිනිස්සු කල්පනා කරනවා කිව්වා සාමණේරයන් වහන්සේ නමකටවත් මේ පාරේ තනියෙන් යන්න බැරි නම් අපි කොහොමද මේ පාරේ උපද්‍රවකින් තොරව යන්නේ කියලා මිනිසුන්ට මරණීය බය ඇති වෙලා මේ පාරේ කවුරුවත් යන්නේ නැති වෙනවා. ඒ නිසා මම ඕනනම් මෙහෙම යෝජනාවක් ඉදිරිපත් කරන්න. මම ගමට ගිහිල්ලා කිසිවෙකුට උඹලා මෙතන ඉන්නවා කියලා කියන්නේ නැහැ කියලා පොරොන්දු වෙලාම යන්න කිව්වා. ඒ විලාවේදී ඔන්න හොරනායකයා සාමණේරයන් වහන්සේ කියපු කතාව පිළිබඳ සලකලා ඒක සත්‍යයක් බව වැටහිලා තින් හොරනායකයා සාමණේරයන් වහන්සේගේ වචනේ පිළිබඳ විශ්වාසයක් ඇති කරගෙන සාමණේරයන් වහන්සේට යන්න දුන්නා. අපි වින්දුත් දන්නවද සාමණේරයන් වහන්සේ ගම් දොර ළඟට ගියාම, ඒ කියන්නේ මේ කැලෙන් එළියට ඒ ගමට ඇතුල් වෙන තැනට ගියාම මේ සාමණේරයන් වහන්සේගේ අම්මයි තාත්තයි පවුලියයි මේ මාර්ගෙන් ගමනක් යන ගමින් මේ පාරට ඇතුල් වෙනවා. දැන් මේ කවුද ඉන්නේ? අම්මයි තාත්තයි සහෝදරියෝයි ගමනක් යන. ඉතින් පින්වතුනි මේ වෙලාවේදී මේ සාමණේරයන් වහන්සේ දන්නවනේ දැන් මේ මාර්ගේ හොරු ඉන්නවා කියලා. දැන් මේ හොරුන්ගේ ගොදුරක් වෙන්නේ කවුද? අම්මයි තාත්තයි තමන්ගේ පවුලියයි. ඔන්න බලන්න පින්වතුනි මේ සිල්පදයේ මම එක්කයි කිව්වේ විශ්වීය ශක්තියක් ලබා දෙන සිල්පදයක් කියලා. ඉතින් මේ සාමණේරයන් වහන්සේ අම්මා තාත්තා බේරගන්න කියලා හිතලවත් බොරු කිව්වේ නෑ. අම්මයි තාත්තයි බේරගන්න කියලා හිතලවත් බොරු කිව්වේ නෑ. පොරොන්දු වෙලා වෙන හොරුන්ට කාටවත් කියන්නේ කියලා. ඒ වෙලාවේදී අම්මයි තාත්තයිගෙන් වයස අහගෙන උන්වහන්සේ එතනින්ම වෙනත් පාරකින් ආරාමයට ගියා. ඉතින් ඒ වෙලාවේදී අර හොරු පිරිසට මේ පවුලියව මුණ ගැහුණා. දැන් හොරු පිරිස මේ පිරිස වල්ලගෙන ගැට ගහලා දැන් තියෙන දේවල් මංකොල්ල කන්න මේ පිරිසට හොඳටම තඩි බානව මරන්න. එහෙම ගහන අතරේ බියටපත් වෙච්ච අම්මා මෙන්න මෙහෙම කීකේ කෑ ගහනවා. ඇයි සාමණේරයෝවත් මට කිව්වේ නැත්තේ මේ පාරේ මේ හොරු ඉන්නවා කියලා? කිලර හාමුදුරුව කෙරේ තරහක් මේ අම්මගේ හිතේ ඇති වුණා. එතකොට සාමණේරයෝ සාමණේරයෝ කියලා වචනයක් කියන එක ඇහිලා
හොරනායකයා මේ අම්මගේ ළඟට ගිහිල්ලා හෙව්වා මොකද්ද මේ නුඹ කියවන්නේ කියලා. එතකොට කියනවා නුඹලා දැන් ටිකකට කලින් සාමණේරයන් වහන්සේ නමක් මේ පාරේ වැඩියා දැක්ක නේද? දැක්ක කිව්වා. ඒ දන්නවද කවුද කියලා මගේ පුතා කිව්වා. අපට මේ කැලේට ඇතුල් වෙන මාර්ගයේ මුලදී උන්වහන්සේව මොන ගේුණා? මගෙන් යමක් අහගෙන ගියා මිසක් නුඹල මේ කැලේ ඉන්නවා කියලා මට කිව්වේ නැහැ කිව්වා. ඒකේ දුකටයි කො මම මේ කෑ ගහන්නේ. ඕක අහපු හොරනායකයාගේ හිත උණු වෙලා ගියා. තමන්ගේ අම්මා තාත්තා බේරගන්නවත් අපිට දීලා ගියපු වචනේ විශ්වාසෙ බින්දෙන්නේ. ඒ පිළිබඳව හොරනායකයාට හාමුදුරුවෝ කෙරෙහි ලොකු හැඟීමක් ඇති වුණා. ඒ විලාවේදී පින්වතුනි හොරනායකයා ඒ හාමුදුරුවෝ කෙරෙහි ඇතිවෙච්ච විශ්වාසෙට තමන්ගේ පිරිසත් එක්ක ගිහිල්ලා උන්වහන්සේ උපසම්පදාව ලැබුවම උන්වහන්සේ ළඟ මහණ වුණා. මේ ශාසනික ප්‍රතිපදාවේ හැසිරුණා. ඔන්න බලන්න මේ මුසාවාදෙන් වැළකීමේ ආනිසංසය. ගොඩාක් පින්වතුනි මේ සිල්පදවල ආනිසංස හුඟක් අයට විඳින්න බැරි යයි. ඒ සිල්පද හරියට රකින්නේ නැති නිසා. මං කියන අපේ පින්වතුන් ඇත්තටම මේ සිල්පදේ එහෙම ගුණයක් තියෙනවාද කියලා බලන්නවත් අවුරුද්දක් විතර වගේ කාලයක්වත් අඩුම තරමේ උත්සාහ කරලා බලන්නකෝ. ජීවිත එකම එක බොරුවක්වත් කියන්නේ නැතුව ඉන්න. ඒ කියන්නේ විහිළුවටවත් අංශු මාත්‍ර දෙයකටවත් බොරුවක් කියන්න එපා. හැබැයි සමහර අයට තියෙනවා සමහර තැන්වලදී මේ බොරු නොකිය ඉන්න බැරි වෙනවා. එතකොට එතනදී ඇත්තටම කියන්න තියෙන්නේ තමන් පින්ඔතුණි ඔය සිල්පදේ රකින්නකොට හිතන්ඩ බොරු විතරයි කියන්න බැරි. ඒකෙන් කියන්නේ නෑ ඇත්ත වුණත් කියන්න ඕනමයි කියලා. කෙනේ ප්‍රශ්නයක් ඇහුවට උත්තරයක් දිය යුතුමයි කියලා නියමයක් ලෝකේ නැහැ. ඒක පවක් නෙවෙයි. කවුරු හරි ප්‍රශ්නයක් ආපලට උත්තරයක් නොදුනොත් ඒක පවක් නෙවෙයි. යමක් අහපුලට කතාන කරොත් ඒක පවක් නෙවෙයි. දෙකෙනේ අර ශාක්‍ය කුලයේ අය මැරෙන වෙලාවේ සම්‍යක් ප්‍රයෝගින භාවිතා කරේ. තමන් මේ ශාක්‍යෝද කියලා ඇහුවම තනකොස් කොළගස් ළඟ ඉඳලා නෑමි තෘණ ශාක කියනවා. උග්ගස් මේ උණගස් ළඟ ඉඳලා නෑමි උණ ශාක කියනවා. ශාක්‍යෝද කියලා ඇහුවම එම තමයි උත්තර දුන්නේ. ඉතින් අන්නේ වගේ පින්වතුනි ක්‍රමෝපායවල් පාවිච්චි කරලා උත්සාහ කරන්නක පින්වතුනි බොරුණු කීන්. හැබැයි සම්‍යක් ප්‍රයෝගයක් උනත් භාවිතා කරනකොට පින්වතුනි ඒක හොඳ සිහිනෝණී කරන්න ඕනේ. නැත්නම් ඒක බොරුවක් වෙනවා. ඔන්න ඔහොම අපේ පින්වතුන් උත්සාහ කරලා බලන්නකෝ ওই සිල්පදේ රකින්න. පින්වතුනි මෙලොවදීම අපේ පින්වතුන්ට ওই සිල්පදේ ආනිසංසය ලබන්න පුළුවන්. මම මේ විශේෂ කාරණාවක් මේ කිව්වේ විදුර පඬිතුමා පින්වතුනි මේ වෙලාවේ Tamanට කොච්චර අවාසි වුණත් මේ කියන කාරණාව. නමුත් කිව්ව මොකද්ද? නෑ මම රජුරවන්ට දාසේ කියුවා. ඒකෙම්ම විදුර මේ රජුරු පෙරදුරා දාසය දින්න. ඉතින් ඒ වෙලාවේදී රජුරවන්ට ඉතින් අකමැත්තෙන් වුණා. විදුර පඬිතුමාව පූර්ණක යක්ෂයාට දෙන්න වුණා. ඉතින් අද කාලේ නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි අදට මේ දේශනාව නිමාවටපත් කරනවා. දැන් අපි ඊළඟ සතියේ සාකච්ඡා කරමු. පූර්ණක යක්ෂයා විදුර පඬිතුමාව අරගෙන කොහොමද මේ හදවත ලබා ගන්නේ? ඒ පූර්ණක යක්ෂයා ගිහිල්ලා කොහොමද ඉරන්දිතිය ලබා ගන්නේ? විදුර පඬිතුමාව බේරෙයිද කියන කාරණා ටික අපි ලබන සතියේ දේශනාවේදී සාකච්ඡා කරමු. එමනම් අදට කාල වේලාව නිමාටපත් වෙලා තිබෙනවා. එමනම් අද රැස් කරගත්තු සියලු පින් අපි මේ වෙලාවේ ධර්ම ශ්‍රාවක පින් උතුම් හැම දිනාටම අපි අනුමෝදන් කරනවා. තින් නිත්‍ය පින් නාලිකාව තුල දැන් මේ දේශනා වැඩසටහන් බොහෝමයක්ම වෙනස් වෙලා තියෙනවා. ලස්සන මෙදිරි සංකීර්ණයක් ඉදිරිපත් කරලා ඒ අලංකාර ධර්ම මණ්ඩපය බොහෝ දිනෙකට දැන් මේ ස්ථානෙට පැමිණිලා ධර්ම ශ්‍රවණය කරලා දායකත්ව ධර්ම දේශනාවල් පවත්වන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවත් අපේ පින්වතුන් වෙනුවෙන් උදා කරලා දීලා තියෙනවා. ඉතින් මං හිතනවා ඒක අපේ පින්වතුන්ට මේ ජීවිතේ ලබන ලොකු භාග්යක්. ඉතින් මේ විදියට අපේ පින්වතුන්ට ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්. ඉතින් මේ මෙදිරියම තමයි අදත් අපි මේ දේශනාව පවත්වන්නට යෙදුනේ.
ති බොහෝ දිනෙකට හිතසෝ පිණිස මේ ධර්මය අපේ පින්වත්තුන ශ්‍රවණය කරන්න net fm නාලිකාව හැම වෙලාවකම උත්සාහ ගන්නවා ශ්‍රාවක පින්වත්තුන්ගේ මෙලෝ පරලොව දෙලොව ජීවිතේ ජය ගන්න උපකාර කරන්න යහපත් විදියට තින් මේ සෑම කටයුත්තක්ම සිදු කරන නාලිකාවේ ප්‍රධාන නිලධාරීතුමන්ට ඒ වගේම ආගමිකංශයේ හැම දිනාටම අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා සභාපතිතුමන්ට සාමාන්‍ය අධිකාරීතුමන්ට කාර්ය මණ්ඩලයේ හැම දිනාටම අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා ඔවුන්ට භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයෙහි දියුණුව වෙනුවෙන් චිරාත් කාලයක් මෙවැනි ආකාරයේ උසස් වූ වැඩසටහන් පවත්වන්න ඔවුන්ට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා ධර්ම ශ්‍රවණය කරපු ශ්‍රාවක පින්වත්තුන් හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා අවසානයේදී ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට මේ උදාාර කුසලානි සංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියාපි ප්‍රාර්ථනා කරගමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං